අයිබුවන් අද දවසේ සාදරයෙන් පිළිගන්නවා SLTUK YouTube channel එකට. අද ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට දවස් කීපයක ඉඳලා මම ඔයගලන්ට මතක් කරන පණිවිඩය. ඒ තමයි ඔයගොල්ලෝ අද බලාගෙන ඉන්න green card. එහෙම නැත්නම් ඇමරිකානු රජය විසින් නොමිලේ apply කරන්න ලබා දීලා තියෙන මේ DV lottery එක ගැන තමයි ඔයගලන්ට කතා කරන්න යන්නේ. මුලින්ම මේ කිව්ව දේ ඔයගලන්ට පැහැදිලිද? නොමිලේ ලබා දෙන එකක් මේ කොහෙවත් ඔයගොල්ලෝ සල්ලි ගෙවන්න එහෙම යන්න එපා මේවා කරන්න කියලා. ඉතින් application එක fill කරන හැටි තමයි අද video එකේදී live demo එකක් දෙන්නේ. ඔයගලන්ට example එකක් විදිහට සම්පූර්ණයෙන්ම මේක මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. විශේෂයෙන්ම මේ මම පැහැදිලි කරන්නේ ඔයගලන්ට original site එකේ තියෙන original application එක ඕපන් කරගෙන අපි මේක fill කරලා බලන්න යන්නේ. ඉතින් මාත් එක්කම එකතු වෙලා එහෙනම් මේ දේවල් fill කරමු. ඉතින් ඔයගලන්ට මතක් කරන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. ඔයගලන්ට මේක මම කියලා දුන්නාට පස්සේ fill කරනකොට පුළුවන් තරම් අද දවසේ චුට්ටක් හවස වරුවට වෙන්න ඔයගොල්ලෝ fill කරන්න. විශේෂයෙන් රාත්‍රී 9න් පස්සේ වගේ පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද අර ඇමරිකාව සහ අපි අතර තියෙන time gap එක නිසාවෙන් පොඩක් ඔයගොල්ලෝ පරක් වෙලා apply කරා කියලා කිසි ගැටලුවක් එන්නේ නැහැ. මොකද එතකොට තමයි ඒ ටයිම් එක හරියට නිවැරදි වෙන්නේ. ගැටලුවක් නැහැ ඔයගොල්ලෝ දවස් දෙකක් පහ වුණා කියලා මේ green card apply කරන්න. මොකද එහෙම පළවෙනි දවසේම පළවෙනි විනාඩියේම apply කරා කියලා කවුරුත් win කරන්න එහෙම නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ට ඡායාරූප හදා ගන්න විදිය ගැන, ඒ වගේම ඡායාරූපයක් හරියට තියෙනවද කියලා check කරගන්න විදිය ගැන මම කලින් videos වල කතා කරලා තිනවා. මීට අවුරුදු දෙකක ඉතර ඉඳලම මම හැම අවුරුද්දෙම ওই video එක දානවා. ඉතින් ඒක නිසා මම මේ අවුරුද්දේදී ආපහු ඡායාරූප හදන විදිය ගැන දාන්න ගියේ නැහැ. මොකද එතකොට නිකන් channel එකේ video ගොඩක් වැඩි වෙනවා විතරයි වෙන්නේ. ඔයගලන්ට අවශ්‍ය දේ දැනගන්න මෙන්න මේ දකුණු පැත්තේ card එක click කරොත් ඔයගලන්ට පුළුවන් ඡායාරූප මොන වගේද අවශ්‍ය වෙන්නේ, ඒ ඡායාරූප සම්බන්ධ සියලුම කාරණාවන් බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි description එක ගිහිල්ලා බලුවොත් එහෙම description එකේ මම මේ දක්වා මේ ඇමරිකාව සම්බන්ධයෙන් කරපු හැම video එකක්ම ඔයගලන්ට link දාලා තියෙනවා. එතනට ගිහිල්ලා ගන්න පුළුවන්. ඔය green card සම්බන්ධයෙන් තව වැඩි හරියක් එතන link තියෙන්නේ. ඒ වගේම තමයි ඇප්ලිකේෂන් ෆිල් කරන ඒවා ගැනත් එතන ඔයගලන්ට කලින් වීඩියෝ බලා ගන්න පුළුවන්. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි පොඩ්ඩක් කතා කරමු කොහොමද මේක ෆිල් කරන්න කියලා. මේ සඳහා ඔයගලන්ට ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න වෙනවා, ඇමරිකානු රජය විසින් ලබා දීලා තියෙන. ඉතින් මේ Google කරලා ඔයගොල්ලෝ හොයනවා නම් ඔයාලට Google කරොත් අති විශාල ප්‍රමාණයක වෙබ්සයිට් මේ හා සමාන මේවා හොයා ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ Google කරලා ගිහිල්ලා වැරදි වෙබ්සයිට් එකකට තොරතුරු දුන්නොත් එහෙම ඔයාලට ඒකෙන් දිරුමක් ඉන්නේ නැහැ. ඔයාලගේ ඩීටේල්ස් ඒගොල්ලෝ හොරකම් කරගන්න එක විතරයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මම මේ description එකේ දීලා තියෙන link එක පමණක් භාවිතා කරන්න කියලා මතක් කරනවා. ඉතින් description එක බලලා ඒක click කරන්න, ආයෙ විදෙන් විදේ comment කරන්න, message කරන්න යන්න එපා. link එක කො link එක කො කියලා. ඒක description එකේ තියෙනවා. එහෙනම් අපි දැන් කතා කරමු. එක දෙයක් මට කියන්න බැරුණා වැඩේ පටන් ගන්න කලින්. ඔයගොල්ලෝ green card win කරාට පස්සේ ඔයාලට එතනින් එහා process එකේදී DS260 ඒ වගේ දේවල් කරගෙන යනකොට ඔයාලගේ මේ details මොන හරි වැරදිලා තියෙනවා නම් මේ application එක fill කරනකොට ඒවා නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා. DS260 එක fill කරනකොට ඒ ගැනත් මම video එකක් දාලා තිනවා කොහොමද DS260 එක fill කරන්නේ කියලා. ඉතින් කොහොම හරි ඔයාලා එතනදී නිවැරදි කරගන්න බලාගෙන මෙතන වැරදි ඉඳ දාන්න යන්න එපා. නමුත් මම මෙතනදී ඔයගොල්ලන්ට කියන්න යන්නේ පොඩි දෙයක්. මේක ගැන මම කලිනුත් කිව්වා. ඔයගොල්ලෝ දැන් unmarried නම් මෙතනදී unmarried විදියට මේ යන්න, ඉදිරියේදී married වෙනවා නම් ඒක අර ෆෝම් එක ෆිල් කරනකොට ඔයාලට එතනදී ඇඩ් කරන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේම ළමයි නැත්නම් ළමයි ඒ කාලෙදී හම්බ වෙනවා නම් ඒකත් ඔයාලට එතනදී වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට දැන් තියෙන current situation එක දාන්න කිසිම දෙයක් ඉදිරියේදී වෙනස් වෙන්න තියෙන දේවල් දැන් දාන්න යන්න එපා. ඒ වගේම තමයි විවාහක කෙනෙක් නම් ඔයා ඩිවෝස් වෙලා නැතිනම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ partner ගේ details දාන්නම වෙනවා. ඔයා ඩිවෝස් නම් විතරක් ඔයාට ඩිවෝස් කියන option එක select කරලා යන්න වෙනවා. ඒ වගේම legally separate නම් ඒ අවශ්‍ය document තියෙනවා නම් නිවැරදිව ඔයාලට ඒ විදිහට යන්න පුළුවන්. එහෙම නැතුව ඔයාගේ husband හරි wife හරි ඉන්නවා නම් නමුත් ඔයාලා වෙන් වෙලා ඉන්නවා කියලා මේකෙදි එහෙම වෙනම දාන්න බෑ. ඒ වගේම ඔයා විතරයි යන්නේ, අනිත් අය ඔයා යන්නේ නැහැ. green card win කරොත් කියලා ඉවරලා ඔයාට තනියෙන් apply කරන්න බෑ. ඔයාගේ තියෙන bonds ඔක්කොම දාන්න සිද්ධ වෙනවා. එහෙනම් දැන් ගිහිල්ලා බලමු ඇප්ලිකේෂන් එක කොහොමද තියෙන්නේ කියලා. ඊට කලින් මතක් කරනවා ඉතින් SLTUK channel එක subscribe කරලාම පටන් ගමු වැඩේ. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. මම යන්නම් tag ගාලා official website එකට. ඔයාලට මේ බලාගන්න ලැබෙන්නේ official website එක. ඉතින් මෙතනට මම ආවට පස්සේ ඔයගොල්ලන් බලාගන්න පුළුවන් කලින් මේ ඔයගොල්ලන්ට මේකේ දීලා තිබ්බ page එකට වඩා, يعني මම කලින් කතා කරනකොට තිබ්බ page එකට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඔයාලට මේ මුලින්ම බලාගන්න වෙන්නේ මේ 2025 සඳහා මේකට apply කරන්න ලබා දෙලා තියෙන instructions. ඉතින් ඒ ටික ඔයගොල්ලන්ට ගිහිල්ලා කියවලා බලන්න පුළුවන්. මම කියපු දේවල්ම තමයි එතන තියෙන්නේ. photo වලට ඔයගොල්ලන්ට photo examples දීලා තියෙනවා. ඒවා බලාගන්න පුළුවන්. ඒ වගේම begin entry කියන කොළපාට බටන් එකෙන් තමයි අපිට ඇප්ලිකේෂන් එකට යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තියෙනකොට අපි දැන් click කරලා බලමු. එහෙනම් මේ කොළපාට බටන් එක වෙන දේවල් ඔයගොල්ලෝ click කරන්න බලන්න යන්න එපා. මේක click කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහේ captcha එකක් හම්බ වෙනවා. මේ captcha එක නිවැරදිව සටහන් කරන්න ඕනේ මෙන්න මේ කොටුව ඇතුලේ. ඊට පස්සේ තමයි submit බටන් එක click කරන්න තියෙන්නේ. මේක එකකින් එකට වෙනස් වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ ඔයාලට හම්බෙලා තියෙන එක ගහන්න. ඔයාලට මේක අපහැදිලි නම් මෙන්න මේ තියෙන ඊතල දෙක click කරලා ඔයගලන්ට ඒක අලුත් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ speaker click කරලා ඒක අහලා ඉවරලා නිවැරදිව ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම මේකේ වැරදියට ගැහුවා එකක් ඔයගලන්ට බලා ගන්නත් එක්ක දැන් ඔයගලන්ට පේනවා ඇති මේක වැරදියට මම ගැහුවට පස්සේ
මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් වැරදි කියලා මෙතන කියන්නේ වැරදිච්ච එක සම්බන්ධයෙන් ඔයගලන්ට රතුපාටින් ඒක දැනුවත් කරනවා දැන් අපි ගහමු මේ වැරදි එක ඉතින් මට පේන විදිහට මෙතන y අකුර තියෙනවා u අකුර තියෙනවා d අකුර තියෙනවා 3 ඉලක්කම v අකුර r අකුර 9 ඉලක්කම සහ m අකුර තියෙනවා ඉතින් මම ඒක ගහනවා ගහලා සබ්මිට් කරනවා ඔයාලට පේනදී ඒකෙන් පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට එනකට අරගෙන ආ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයගලන්ට මේ ඇප්ලිකේෂන් එක හම්බුනාට පස්සේ පුළුවන් තරම් ඉක්මනින් ෆිල් කරන්න උදාහරණයක් විදිහට විනාඩි 30ක් ඇතුළතවත් ෆිල් කරන්න ඔයාලා ඊට වඩා පරක්කු වෙනවා නම් මේකේ එරර්ස් එන්න පුළුවන් මේකේ ප්‍රොසෙස් එක කරගෙන යනකොට ඉතින් කාට හරි කෙනෙකුට එරර් එකක් ආවොත් එහෙම යාට ආයෙ මේක ක්ලෝස් කරලා මුල ඉඳලා කරන්න සිද්ධ වෙනවා ඒක නිසා ඊටමත් ඉක්මනින් කරගෙන යන්න ඔයාලට මේ සඳහා අවශ්‍ය වෙන්නේ ඡායාරූපය විතරයි ඒ වගේම ඔයාලගේ ඩීටේල්ස් විදියට ඔයාලට මේකේ නමගම විස්තර අවශ්‍ය වෙනවා ඉතින් પાස්පෝර්ට් එක මෙන් සැරේ අවශ්‍ය වෙන්නේ නැහැ කලින් සැරේ අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් ඔයාලගේ ඩීටේල්ස් හරියටම දන්නේ නැත්නම් ඉතින් ඔපෙන සතිය කියලා ළඟින් තියාගන්න නමුත් මේක ඉංග්‍රීසියෙන් දාන්න තියෙන නිසා නිවැරදිව ඉංග්‍රීසියෙන් දාන්න ඉතින් මෙතන උඩත් ලියලා තියෙනවා විනාඩි 30ක කාලය ගැන අපි එනම් එකකින් එක ටග් ගාලා ෆිල් කරගෙන යමු මම මේ ටික ෆිල් කරලා ඔයගලන්ට මොනවද දැම්මේ කියලා පැහැදිලි කරන්න නැත්නම් ගොඩාක් දික් වෙනවා වීඩියෝ එක. හරි මම ටග් ගාලා මේ ටික ෆිල් කරගෙන තියෙන්නේ විශේෂයෙන්ම ඔයගලන්ට මේක ඇප්ලයි කරනකොට එන ප්‍රධානම ගැටලුව වෙන්නේ මෙන්න මේ නම සම්බන්ධයෙන්. මොකද ලංකාවේ අයගේ නම් ගොඩක් දිග නම් තියෙන්නේ. ඒක නිසා සමහර කෙනෙකුට මෙතනදී මේ කොටු මදි වෙන්න පුළුවන්. සමහර අයට මෙතනදී මේ කොටු තුන ඇතුලේ දාන්නේ කොතනද කියලා පැහැදිලි වෙන්න තියෙන්න පුළුවන්. ඒක නිසා මම මේක ඔයගලන්ට උදාහරණ කීපයක් කියන්නම්. හැබැයි ඉතින් මේක මතක තියාගන්න මම කොච්චර උදාහරණ කිව්වත් ඔයාලගේ නමත් එක්ක ඒක වෙනස් වෙන්න ඉඩකඩ බොහෝ දුරට තියෙනවා. ඉතින් ඒකට ඔයගොල්ලෝ මෙතනදී බලලා මේ අදාළ ෆොටෝ ටික කොහොම හරි කරලා දාගන්න සිද්ධ වෙනවා. උදාහරණයකට ඔයාලගේ પાස්පෝර්ට් එක ගත්තොත් එහෙම ඔයාලගේ પાස්පෝර්ට් එකේ මේකට උදාහරණයක් දීලා තියෙනවා. කියන්නේ මේ પાස්පෝර්ට් එකේ තියෙන දේ මේකට හරි પાස්පෝර්ට් තියෙන කෙනෙක්ට එහෙම බලා ගන්න පුළුවන්. නැත්තම් මෙන්න මෙහෙම තමයි වෙන්න ඕනේ. දැන් අපේ සාමාන්‍යයෙන් වාසකම කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි අර මුල් ලකුණු විදිහට ලියන්නේ ඉතින් මේ මුල් ලකුණු විදිහට ලියන කොටස තමයි මුලින්ම මෙතන දාන්න තියෙන පළවෙනි කොටුවේ මේ ලාස්ට් සහ ෆැමිලි නේම් කියන කොටස. ලාස්ට් කියලා තිබ්බා කියලා වගේ නමේ අග කොටස නෙමෙයි මෙතෙන් දාන්න තියෙන්නේ. ඔයාලගේ නමේ මුලට එන කොටස. මොකද සාමාන්‍යයෙන් මේ රටවල වල වාසකම ඉන්නේ අගටනේ. ඒක නිසා තමයි ඒගොල්ලෝ ලාස්ට් කියලා මෙතන සඳහන් කරන්නේ. ඉතින් ලංකාවට වෙන් කරලා ඒක එහෙම එන්නේ නැහැ. ඉතින් දැන් උදාහරණයක් මම මෙතනදී අරන් තියෙන්නේ මේ පුද්ගලයාගේ නම එන්නේ මුලම කොටසේ. කියන්නේ කන්දේ ආරච්චිගේ. එහෙම නැත්නම් එයාගේ මුල් ලකුණු වෙනවා නම් එන්නේ KA කියලා. එන්න මේ විදිහට කන්දේ ආරච්චිගේ කියන මුල් ලකුණුත් එක්කෙන නම මම මෙතනට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ එතකොට මේ විදිහට එන විදිය දාන්න සමහර අයගේ මුල් ලකුණු 5 6 තියෙනවා. ඉතින් මටත් හිතා ගන්න බෑ ඒකට කරන්න දෙයක් නම් කොහොම හරි දාන්න වෙනවා. ඊට පස්සේ මෙතන ෆස්ට් නේම් කියලා කියන්නේ ඔයාගේ නම දැන් වාසකමෙන් පස්සේ පටන් ගත්තට පස්සේ තියෙන නම. ඉතින් එතනදී ඔයාගේ තනි නමක් නම් තියෙන්නේ ඒක දාන්න පුළුවන්. එහෙම නැත්නම් නම් දෙකක් වගේ තියෙනවා නම් ඒ කොටස වුණත් මෙතෙන්ට දාන්න පුළුවන්. ඔයාලට ඉඩ මදි වෙනවා නම් ඔයාලා මේ තියෙන විදියට මැනේජ් කරලා දාන්න. මේකේ ලොකු ඉෂු එකක් නැහැ. මෙතන ඔයාලා සාමාන්‍යයෙන් දිග නමක් තියෙනවා නම් දාන්න වෙන ඔප්ෂන් එකක් අපිට නැහැ. ඉතින් මම මෙතන කැලුම් කුමාර කියන කොටස යාට මෙතන අරගෙන තියෙනවා ෆස්ට් නේම් එක විදියට. ඊට පස්සේ මිඩල් නේම් එක විදියට දසනායක කියලා එයාගේ නමේ අගට එන කොටස අරගෙන තියෙනවා. සමහර අයට නම විතරයි තියෙන්නේ. ආයේ නමෙන් පස්සේ තව මොනවත් වාසිකම් කෑල්ලක් එහෙම නැත්නම් මෙන්න මේ දසනායකලා තිසේරලා කුමාරසිංහල ඔය වගේ කෑලි එන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේක හයිඩ් කරලා නෝ මිඩල් නේම් කියලා දාන්න. එහෙම නැත්නම් ගොඩාක් දිග නමක් තියෙන කෙනෙක් නම් මෙතෙන්ට කොටසක් දාලා ඊටු කොටස මෙතනට දාගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි නම දාන්න තියෙන්නේ. ඉතින් හරියට බලලා දාගන්න ඔයගොල්ලෝ නම ඇතුළත් කරනකොට. හැබැයි නිවැරදිව දාන්න නම් වරද්දන්න එපා. ඊළඟට මෙතන මේල් ෆීමේල් එක. ඉතින් මම මෙතන පිරිමි කෙනෙකුගේ නමක් දාපු ඉඳන් මේල් කියලා දාලා තිනවා. එයාගේ උපන්දිනය දාලා තිනවා. මම මේ ෆිල් කරන්නේ ඇත්ත දේවල් නෙමෙයි ඔයාලන්ට පෙන්නන්න. ඔයාලා නිවැරදි දේවල් මෙතනදී ඇතුළත් කරන්න. ඉතින් ඊට පස්සේ මෙතන අහන්නේ ඔයාලගේ උපත ලැබිච්ච නගරය. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න නගරය තමයි දාන්න ඕනේ. මේකේ කියලාම තියෙනවා ඩිස්ත්‍රික්ක් එකවත්, කන්ට්‍රි එකවත්, ප්‍රොවින්ස් එකවත්, ස්ටේට් එකවත් නෙමෙයි කියලා. ඉතින් සමහර අයට වෙන්න පුළුවන් දැන් මේ ගම්පහ කියලා ගත්තොත් එහෙම ගම්පහ කියන්නේ සිටි එකක්. නමුත් ඒක මේ ඩිස්ත්‍රික්ක් එකකුත් වෙනවා. ඒක නිසා ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මොකද අපේ රටේ හැටිනේ. ඉතින් ඕගොල්ලෝ ඒක එතනට දාන්න. ඒ වගේම ඔයාලා දන්නේ නැතිනම් බර්ඩ් සිටි අන්නෝන් කියලා දාන්න. නමුත් ඔයාලගේ උපැන්න සාධකය ගත්තොත් එහෙම මේක දකුණු පැත්තේ උඩ බර්ඩ් සිටි එක දාලා තියෙනවා. ඒක නිසා ඒක මෙතනට ඇතුළත් කරන්න. ඊළඟට ඔයාලා ඉපදිච්ච රට දාන්න ඕනේ. ඉතින් ලංකාවේ ඉපදුනා නම් ලංකාවේ කියලා දාන්න. ඕගොල්ලෝ වෙන රටක ඉපදුනා නම් ඒක මෙතන දාන්න. හැබැයි මතක තියාගන්න ලංකාව මේ සැරේ එලිජිබල් වෙච්ච රටක්. නමුත් ඕගොල්ලෝ දැන් විශේෂයෙන් අපි නිකන් උදාහරණයක් ගත්තොත් ඉන්දියාව වගේ රටක ඉපදිච්ච කෙනෙක් නම් ඔයාලට මේකට ඇප්ලයි කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද උපන් රට අනුව තමයි ඕගොල්ලන්ට මේකේ එලිජිබිලිටි එක හම්බ වෙන්නේ. ලංකාවයට තාම හම්බ වෙනවා. ඉන්දියාවයට මේකේ හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙතනදිත් ඒගොල්ලෝ අහන්නේ ඔයාලා මේකට ක්ලේම් කරන්නේ මේ බේස් වෙලා තියෙන ඔයා උපන් රටත් එක්කද කියලා. ඉතින් ඒක යස් කරන්න. උපන් රටත් එක්ක නෙමෙයි නම් ඔයාට පුළුවන් මේක නෝ කරලා ඔයාගේ රට තෝරගන්න. ඉතින් එතනදී එලිජිබල් රටක් වෙන්න ඕනේ. ඊළඟට මෙතනදී එන්ට්‍රන්ස් ෆොටෝග්‍රාෆ් කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලගේ ඡායාරූපය තමයි ඇතුළත් ගන්න ඕනේ. ඉතින් අදාළ ඡායාරූපය කොහොමද ගන්න ඕනේ කියලා ඔයගලන්ට මම කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට බලලා ගන්න. නැත්නම් මෙතනත් ෆොටෝ එක්සැම්පල් එක දීලා තියෙනවා.
ඉතින් මම එක්සැම්පල් ෆොටෝ එකක් අරන් දෙන්නේ මගේ ඡායාරූපයක් එහෙම නෙමෙයි. ඉතින් මෙතන මෙන්න මේ චූස් නිව් ෆොටෝ කියන එක ක්ලික් කරාම ඔයාලට ඩිවයිස් එකෙන් ඔයාලගේ ෆෝන් එක හෝ කම්පියුටර් එකෙන් මේක ඕපන් කරගන්න හැකියාවක් තියෙනවා. මතක තියාගන්න ගිය අවුරුද්දේ දාපු ඡායාරූපයක් එහෙම මේ අවුරුද්දේ දාන්න එපා. එහෙම බෑ මාස 6ක් ඇතුළත ගත්ත ඡායාරූපයක් වෙන්න ඕනේ. ඊළඟට මෙතනදී මේලින් ඇඩ්‍රස් එක කියන්නේ ඔයාලගේ තැපැල් ඇඩ්‍රස් එක දාන්න ඕනේ. මේ උඩ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඔප්ෂනල් එකක්. මෙතන තියෙන කොටස් ටික දාන්න ඕනේ. ඇඩ්‍රස් ලයින් 1 එකේදී ඔයාලගේ පළවෙනි කොටස දාන්න. ඊට පස්සේ 2 එකේ ඊළඟ කොටස. ඊළඟට ඔයාලගේ ගම් පහ කියලා මම මෙතන දාලා තියෙන්නේ සිටි එක. ඊට පස්සේ මෙතන ඩිස්ත්‍රික් එක නැව නැත්නම් ප්‍රොවින්ස් එක ඒක දාන්න. මම වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා දාලා තිනවා. ඒ වගේම පෝස්ටල් කෝඩ් එක ඔයගලන්ට දාන්න පුළුවන්. ඒක Google කරපුවම හොයා ගන්න පුළුවන්. ගම් පහ පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරාම ඔයාලට ඒක අර ගන්න පුළුවන්. කන්ට්‍රි එක මම මෙතන දාලා තිනවා. මෙතනදී ඊළඟට අහන්නේ country where you live today. ඒ කියන්නේ මෙතනදී ඔයාලා දැන් ජීවත් වෙන්නේ මොන රටේද කියන එක. ඔයාලා උඩ දැම්මේ ඔයාලගේ ලංකාවේ ඇඩ්‍රස් එකනේ. නමුත් ඔයාලට ලෝකේ ඕනම තැනක මේ වෙද්දී ඇප්ලයි කරනකොට ජීවත් වෙන්න පුළුවන්. ලංකාවෙම ඉන්න ඕනේ නැහැ. ඔයා මේ වෙනකොට කොරියාවේ ඉන්නවද, ඩුබායි ඉන්නවද, ඕස්ට්‍රේලියාවේ ඉන්නවද, UK වල ඉන්නවද අදාළ වෙන්නේ නැහැ. ඔයා ඉන්න රට මෙතන දාන්න පුළුවන් මේ වෙනකොට ජීවත් වෙන රට. ඉතින් මම දැනට ශ්‍රී ලංකාව කියලා දාලා තිනවා. ඔයා ඩුබායි ඉන්න කෙනෙක්ද UAE කියලා මෙතනට දාන්න පුළුවන්. ෆෝන් නම්බර් එක ඔප්ෂනල් දෙයක්. මේක අනිවාර්ය නැහැ දාන්න. මම මේ නිකන් ඔයගලන්ට පෙන්න දාලා තියෙන්නේ. ඒ වගේම ඊමේල් එක අනිවාර්යෙන් ඔයාලා දාන්න ඕනේ. එතනදී මම මේක එක්සැම්පල් ඊමේල් එකක් දාලා තිනවා. ඔයාලා නිවැරදිව ඔයාලට ඊමේල් ලැබෙන භාවිතා කරන ඊමේල් එක ඇතුළත් කරන්න. ඊළඟට වැදගත්ම කොටස තමයි මෙන්න මේක. ඔයාලගේ අධ්‍යාපන සුසුකම් ගැන සඳහන් කරනකොට මේකෙදී ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න අවම සුසුකම තමයි ඔයාලා A level පාස් වෙලා තියෙන්න ඕනේ ලංකාවේ හැටියට නම්. ඒගොල්ලෝ කියන්නේ අවුරුදු 12ක පාසල් අධ්‍යාපනය කියලා. ඉතින් අවුරුදු 12ක පාසල් අධ්‍යාපනය සමාන වෙන්නේ ලංකාවේ A level වලට. ඉතින් A level පාස් වෙලා තමයි ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න ඕනේ. A level ලියලා පාස් වෙලා නැත්නම් ඇප්ලයි කරන්න බැහැ. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවා ඉතින් මේකේ ඩිප්ලෝමා කියලා කොටසක් කොහෙවත් නැහැ. ඒක නිසා ඩිග්‍රී එකකට අඩු සහ A level වලට අතරේ තියෙන කෙනෙක් නම් ඒකට මේකට අවස්ථාවක් නැහැ. ඔයා A level පාස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක බේස් කරලා ජොබ් සෝන් එක හරහා තියෙන මේ රැකියාවන් හරහා ඔයගලන්ට කරන්න පුළුවන්. ඒක ගැනත් මම කලින් කතා කරලා තිනවා. මම දකුණු පැත්තේ වීඩියෝ එකක් දාන්නම්. A level නැත්නම් ඔයාලා කොහොමද එක්ස්පීරියන්ස් එක හරහා කරන්න කියලා. ඉතින් මම මෙතනදී A level පාස් කෙනෙක් කියලා ඉවරලා අරගෙන හයි ස්කූල් ඩිග්‍රී කියන එක තමයි අරන් තියෙන්නේ. ඔයගොල්ලෝ හයි ස්කූල් නෝ ඩිග්‍රී කියලා ගත්තොත් එහෙම A level පාස් වෙලා නැහැ. A level ලියලා තියනවා කියන කොටස තමයි වැටෙන්නේ. ප්‍රයිමරි ස්කූල් කියන්නේ ඊට වඩා පල්ලෙහා. ඉතින් මේ දේවල් වලට ග්‍රීන් කාඩ් සිලෙක්ට් වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒ වගේම ඔයගොල්ලෝ බොරුවට දාන්න එපා. ඔයාලා A level පාස් නැත්නම් කමක් නැහැ මම මේක දානවා කියලා. මොකද ඔයාලාගේ මේකෙන් පස්සේ ඔයාලා වින් කරොත් ඔයාලට මේ දේවල් ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට ඔයා කොහොමත් ආපහු රිජෙක්ට් වෙනවා. වෙන කෙනෙකුට තිබුණ අවස්ථාවක් තමයි එතනින් අහිමි වෙන්නේ. ඒක නිසා ඒ වැඩේ කරන්න එපා. ඉතින් ඔයාලා ඩිග්‍රී එකක් කරන් තියනවා නම් ඒ ඩිග්‍රී එක මෙතන දාන්න. යුනිවර්සිටි ඩිග්‍රී තියනවා, මාස්ටර් ඔය විදිහට, ડોක්ටරේට් ඕන එකක් ඔයගලන්ට බලලා දාන්න පුළුවන්. ඊළඟට මෙතන කොටස තියෙනවා ඔයාලා විවාහක අවිවාහකකම. ඉතින් මෙතන මුලින්ම තියෙනවා අන්මැරීඩ්, ඊළඟට මැරීඩ්, ඒ වගේම ඔයාගේ ස්පවුස් US සිටිසන් කෙනෙක් නෙමෙයි. ඊළඟ එක තියෙනවා මැරීඩ්, ඔයාගේ ස්පවුස් US සිටිසන් කෙනෙක්. ඒ වගේම ඩිවෝස් නම් ඩිවෝස්, විඩෝ වෙලා නම් විඩෝ. ඒ විදිහට ඔයගලන්ට දාන්න පුළුවන්. ලීගලි සෙපරේට් නම් ඒක දාන්න ඕනේ. ඒක ඊට පස්සේ ස්පවුස් ගේ ইনফরমේෂන්ස් දාන්න ඕනේ. පල්ලෙහාට එනකොට ඔයාලට ළමයි ඉන්නවා නම් ළමයි මෙතන කී දිනක් ඉන්නවද කියලා දාන්න ඕනේ. දැන් ඔයාලා මෙතන අන්මැරීඩ් කියලා දැම්මත් මේ ළමයි ගාන මෙතන දාන්න එනවා. ඒක මතක තියාගන්න. ඉතින් දැන් ඔයාලා අහන්න පුළුවන් අන්මැරීඩ් නම් මෙතන කොහමද මේ ළමයි ගාන දාන්නේ කියලා. ඉතින් ඒක අදාළ නැහැනේ. ළමයි ඉන්න මොන් නැහැනේ. අන්මැරීඩ්ද මැරීඩ්ද කියන එක අදාළ වෙන්නේ නැහැනේ. ඒක නිසා ඒක මෙතන දාන්න වෙනවා. ඔයගලන්ට ළමයි ඉන්නවා නම් ළමයි නැත්තම් මෙතන 0 කියලා දාන්න. ඒක විවාහක වුණත් අවිවාහක වුණත් 0 කියලා දාලා ඔයගොල්ලෝ ඉස්සරහට යන්න. ළමයි ඉන්නවා නම් ඒ ඉන්න ළමයි ගාන මෙතන ඇතුළත් කරන්න. එතකොට ඔයාලට ඒ ළමයි ගානට ඇප්ලිකේෂන් ෆිල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට ළමයි ඉන්නවා නම් එයාලගේ ඡායාරූප මේනකොට ඔයාලගාව ඉන්න ඕනේ. ස්පවුස් ගේ ඡායාරූප තියෙනවනේ. මේ හැමදේම තියෙන්න ඕනේ. මේ කොටස මේ විදිහට මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ ඔයාලට ඊළඟ කොටසට එන්න තියෙන්නේ. ඔයාලට තියෙන මෙන්න මේ කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන්න. කන්ටිනියු කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලා එනවා මේකේ දෙවෙනි කොටසට. පාර්ට් 2 කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මෙතනදී ඔයාගේ ස්පවුස් ගේ ඩීටේල්ස් තමයි මුලින්ම දාන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයා ඒ ටික ඉක්මනින් ෆිල් කරගන්න. මම ටග් ගාලා දාගන්න. ඉතින් මෙතනදී ඔන්න මම ඇවිල්ලා තියෙන්නේ. දැන් අර ටික ෆිල් කරගෙන නම මම කලින් කිව්වා වගේම බලලා දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම නමගෙන පැහැදිලි කරානේ. ඊට පස්සේ යාගේ උපන් දිනය දාලා තියෙනවා. මේල් ෆීමේල් දාලා තියෙනවා. ඒ වගේම යාගේ බර්ත් සිටි එක දාලා තියෙනවා. ඉතින් ඒක මම ගම්පහ කියලාමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී දාලා තියෙනවා මම කන්ට්‍රි එක යයි පොදුනා. ඉතින් ඒක ශ්‍රී ලංකා කියලා දාලා තියෙනවා. එයාගේ ෆොටෝ එක ගත්තාම මෙන්න මෙතනදී මම එයාටත් එක්සැම්පල් ෆොටෝ එකක් අප්ලෝඩ් කරගෙන තියෙනවා. ඊළඟට පල්ලෙහාට එනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් child #1 කියලා දාලා තිනවා. ඉතින් ඔයාලා එක ළමයෙක් දාපු නිසා #1 තියෙනවා. නැත්තම් මේ ටික ෆිල් කරන් ගියාම ඊගාට #2 කියලාත් බලා ගන්න පුළුවන් තව ළමයෙක් ඉන්නවා නම්. ඉතින් මම එක්කෙනෙක් ගැන කතා කරන්නම්. ඔයාලා unmarried කියලා තෝරගත්තොත් මෙච්චර දේවල් කරන්න නැහැ. ඔයාලා පළවෙනි පිටුවෙන් පස්සේ මම ඊළඟට යන පිටුවට කෙලින්ම යනවා. ඉතින් මෙතනදී මම මෙයාගේ ළමයාගේ විස්තරات දා ගන්නවා මම ඔන්න ඔය විදියට. ඊට පස්සේ මම ළමයාට මෙන්න මේ middle name එකක් නැහැ කියලා ඔයගලට නිකන් උදාහරණයක් පෙන්නන්න ඕන නිසා මෙන්න මේක
ටික් කරනවා. එතකොට මේ කොටස හයිඩ් වෙනවා. ඉතින් ඔයාලට තියෙනවා නම් ඒ කොටස දාන්න ඕනේ. මම නිකන් උගලන්ට මේ දේ පෙන්වන්න නිසා තමයි මේක දැම්මේ. ඔයාලට ෆස්ට් නේම් එකකුත් නැත්තම් ඒකත් මෙතන දාන්න පුළුවන්. මේ හරිය දැම්මහම මේක හයිඩ් වෙනවා. බර්ත් ඩේට් එක ඊට පස්සේ දා ගන්නවා මම. ඊට පස්සේ මම මෙතනදී යාගේ මේල් ෆීමේල් එක ඊට පස්සේ බර්ත් සිටි එක ඊට පස්සේ කන්ට්‍රි එක ඔය විදිහට දාගෙන ඡායාරූපය මෙතනට දාන්න තියෙන්නේ. මම ඒකත් ඉක්මනට දාන්න. ඔන්න ඔය විදිහට මම එක්සැම්පල් ඡායාරූපයක් එතනටත් දාගෙන තිනවා. දැන් ඔන්න මගේ වැඩ ටික ඔක්කොම ඉවරයි. ඇප්ලිකේෂන් එක සියල්ලම ෆිල් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මට මේකේ කන්ටිනියු කියන එක ඔබන්න. ඔයාලට මොන හරි සැකයක් තියෙනවා නම් පාර්ට් 1 එක ගැන ඔයාලට පුළුවන් මෙතනදී පාර්ට් 1 එකට ගිහිල්ලා ඒක එඩිට් කරන්න. ඉතින් මම මෙතනදී කන්ටිනියු කරනවා. कंटिन्यू කරාට පස්සේ ඔයගලන්ට හම් වෙනවා මෙන්න මේ වගේ එකක්. මෙතනදී ඔයාලට ඇතුළත් කරපු සියලුම තොරතුරු පෙන්නනවා. පාර්ට් 1 එකේ පාර්ට් 2 එකේ ඔක්කොම ඔයගලන්ට බලන්න පුළුවන්. මේවා ඔයගොල්ලෝ ආපහු බලන්න, රීචෙක් කරගෙන යන්න සේරම දේවල්. ඊට පස්සේ කොතනක හරි ඔයාලට වැරද්දක් පේනවා නම් ආපහු ඒවා හදන්න පුළුවන් සබ්මිට් කරන්න කලින්. මොකද සබ්මිට් කරාට පස්සේ මොනම හේතුවකටවත් ආයෙ ඔයාලට මේක වෙනස් කරන්න බෑ. ඔයාලා වින් කරලා DS 260 ෆෝම් එක ෆිල් කරන්න තියෙනකොට විතරක්. හැබැයි ඒකෙත් සීමාවන් තියෙනවා ඔයගලන්ට. ඉතින් ඔන්න විදිහට ඔයගලන්ට මේ ටික බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මොන හරි වැරද්දක් දැක්කොත් පාර්ට් 1 එකේ හෝ 2 එකේ ඔයාලට පුළුවන් මෙන්න මේ උඩ තියෙන බටන්ස් දෙක අතර මාරු වෙන්න. පාර්ට් 1 එකට පළවෙනි එක ක්ලික් කරන්න, පාර්ට් 2 එකට දෙවෙනි එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ අදාළ පාර්ට් එකට ගිහිල්ලා ඒක ඔයාලා නිවැරදි කරාට පස්සේ යටට ගියාම ඔයගලන්ට පුළුවන් ආපහු අර මේ තියෙන සබ්මිට් කියන කොටස් ටිකට එන්න ඔයගලන්ට. ඉතින් ওই විදිහට මේ ටික ඔක්කොම චෙක් කරලා ඉවරලා කිසිම වැරද්දක් නැතිනම් විතරක් ඔයගලන්ට සබ්මිට් කියන එක දෙන්න පුළුවන්. कैंसल एंट्री की लखी अगलांट मेक कैंसल कर लाने मेक इधरपातराने मम्मी ती सबमिट कीने क्लिक करें नम सबमिट कीने क्लिक करो कोई बाग पेर ने की मगलांट पेन्न इक हेतुतम सबमिट कीने क्लिक करतीकल है एक क्लिक करो मे अप्लीकेशन अतम सबमिटो इतकोटे मेक अप्लाई करला विन करीन के चांस तमाइ नैतुयानी ඉතින් ඒක නිසා මම මේක සබ්මිට් කියන එක දෙන්නේ නැහැ. මම මේ බොරු වැඩක් කරපු නිසා. හැබැයි මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද සබ්මිට් කරොත් එහෙම ඊට පස්සේ ඔයාලට හම්බ වෙන්නේ කියලා ඩිස්ප්ලේ එකේ. ඉතින් මේ තියෙන්නේ මම ගිය අවුරුද්දේ එක්කෙනෙකුට සබ්මිට් කරපු ස්ක්‍රීන්ෂොට් එකක්. ඉතින් ඔයගලන්ට පේන ඇති මේ සබ්මිට් කරාට පස්සේ ඔයගලන්ට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ එකක්. මේක ඔයගොල්ලෝ නිවැරදිව ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහලා හරි මොනම විදියකට හරි මේක सेव कर गोलो इतनी अतर मेक सेव करते मेक लबागन क्रमवेद तीयनो नम तेक लबागन गिट पास गटो तीयनो नमनी वेरे दीव दागा मतकने कोहमदे मिडल नेम लास्ट नेम इवदापी अमतक तीन पुलवा एक निशागोलो मेक अनिवार्य सेव कर लियागा एक बेडे करगा गोडक लेट सीयाकर्म ඉතින් මේ විදිහට තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ. මේකෙදී ඔයගලන්ගේ ඩීටේල්ස් ටිකක් මෙතන ඇතුළත් කරනවා. ඔයගලෝ එන්ට්‍රන්ස් නේම් එක, කන්ෆර්මේෂන් නම්බර් එක, ඔයාලගේ බර්ත් ඩේට් එකේ ඊයේ එක විතරක් මේගොල්ලෝ දානවා සහ ඩිජිටල් සිග්නේචර් එක දානවා. ඉතින් ඔයාලට රිසල්ට් එක බලනකොට අවශ්‍ය වෙන කාරණා තුන තමයි මේ උඩම තියෙන තුන. ඔයාගේ නම, ඔයාගේ මේ කන්ෆර්මේෂන් නම්බර් එක සහ ඔයාගේ උපන් අවුරුද්ද අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඔයාලට මේක හොයාගන්නත්, ඒ කියන්නේ අමතකලා නම් මේක හොයාගන්නත්, නැමෙ නැත්තම් ඔයාලට මේක චෙක් කරගන්නත් වින් කරලාද කියලා. ඉතින් මේ විශේෂයෙන්ම වැදගත් වෙනවා මෙන්න මේ කන්ෆර්මේෂන් නම්බර් එක. මේක පටන් ගන්න මේකේ ඕගොල්ලන්ගේ අවුරුද්දත් එක්ක දැන් 2025 ටනේ ඔයගොල්ලෝ දාන්නේ. එතකොට ඕගොල්ලන්ගේ මේක 2025 කියලා තමයි සටහන් වෙලා මේක පටන් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ ටික බලන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම සේව් කරලා තියාගන්න. මම මේ දැන් එක සබ්මිට් කරේ නැහැ. ඔයගොල්ලන්ට කලින් සබ්මිට් කරපු ගිය අවුරුද්දයකට පෙන්නන විදිය තමයි මේ තියෙන්නේ. මේ අවුරුද්දෙත් ඔය විදියටම තමයි ඔක පෙන්නන්නේ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඔන්න ඔය කොටසෙන් මෙතන අවසන් කරනවා. ඉතින් ඊළඟට මම ඔයගලන්ට පෙන්නන්නම් මෙන්න මේ වෙබ්සයිට් එක. මේකදී ඔයගලන්ගේ ඡායාරූපේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අපෝ ඒක චෙක් කරගන්න පුළුවන්. වැරදි කොතනද, අඩුපාඩු කොතනද කියලා. ඒකට ඔයගොල්ලෝ මේ නිල් පාට බටන් එක ක්ලික් කරලා ඒක ඔයාලගේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. අප්ලෝඩ් කරාම මේ වගේ නිල් පාට එකක් යනවා. ඊට පස්සේ මේකේ ඔයාලගේ අඩුපාඩු නැත්තම් මෙන්න මේ විදිහට කොළ පාටට සටහන් කරලා පෙන්නනවා. ඇස් වල කොහමද, බෑග්ග්‍රවුන්ඩ් එක කොහමද, සයිස් එක කොහමද, මේ හැමදේම නිවැරදි නම්. වැරදි එකක් අපි දාලා බලමු. වැරදි එකක් මම මෙන්න මේ විදිහට දැම්මා. ඒකේ වැරද්ද තමයි මේ ෆොටෝ එක PNG ෆෝමැට් එකෙන් තියෙන. එයාලා කියනවා JPEG ෆෝමැට් එකෙන් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා ෆොටෝ එකක් ගන්නකොට ඒක JPEG වලින් සේව් කරන්න මතක තියාගන්න. එඩිට් එකට ගියාට පස්සේ හරි JPEG වලින් සේව් වෙන්න ඕනේ. තව ඔයාලගේ ඇස් වල හරි නියමිත තැනට නැත්තම්, ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා නම්, ඔය වගේ ඔයාලා බ්ලර් වෙලා නම්, ඔයාලගේ මූණ හරියට පැහැදිලි නැත්තම් ඒවත් එයා මෙතනදී පැහැදිලි කරනවා. ඉතින් මේ විදිහට ඔයාලට ID එකක් ගන්න පුළුවන්. එහෙනම් පැහැදිලිද ඉතින් වැඩේ වෙන්නේ කොහොමද කියලා?
ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරනවා නිවැරදිව තොරතුරු ඇතුළත් කරන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්නත් එක්ක ෂෙයා කරන්න. මොකද ග්‍රීන් කාඩ් එකට අද ගොඩක් දෙනෙක් ඇප්ලයි කරනවා. ඒකම හින්දම අද ගොඩක් වෙලාට ඔගේ ට්‍රැෆික් තියෙන පුළුවන්. ඔයාලා මේක ෆිල් කරනකොට ඒකින්ද ඔයාලගේ එරර් එකක් එනවා නම් ආපහු මුලින්දලා කරන්න සිද්ධ වෙනවා. ගැටලුවක් නැහැ. ඔයාලා එකපාරක් ෆිල් කරගත්තට පස්සේ ඔයාලා ඊළඟ පාර ආපහු ෆිල් කරන්න යනකොට අර තියෙන බොක්ස් එක උඩ ඩබල් ක්ලික් කරාම ඔයාලා දාපු ෆිල් එක බලා ගන්න පුළුවන්. ඒක නිසා ටට්ටක් ගාලා ඒක ෆිල් කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ग्रीन कार्ड विन प्रार्थना करना हेमोटम शुभदास हम वीडियो की।